නෙළුව ප්‍රාදේශීය රෝහල ජනපති අතින් ජනතා අයිතියට මේ වර්ෂය තුල බස් ගාස්තු සංශෝධනය නොකරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති කියයි. ජුනි මාස 23 වෙනිදා සිට ජාතික නිවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේ. හෙරොයින් සමග වත්තරදී අත්අඩංගුවටගත් සැකකරු සංගවා තිබූ රුපියල් ලක්ෂ 65ක් පොලිස් බහරයට. Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the Newsfirst studios in Colombo. This is the news at 10. අයිබෝන් ඔබ මේ පිසිටිනේ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගින් මනෝජ් ඉඳුරුව සමගින් මම ලක්නා මන්දිමානගෙන් ප්‍රථමින් දේශය පුවත් නෙළුව ප්‍රාදේශීය රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා ගාල්ල නෙළුව ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණෙන් නෙළුව ප්‍රාදේශීය රෝහල ඉදිකර තිබෙන්නේ රුපියල් මිලියන 55ක වියදමින් දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස ඉදිකර ඇති රෝහල වාට්ටු සංකීර්ණ 4කින් යුත් අතර ඇඳන් 53කින් සමන්විතයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ සමරු ඵලකයේ නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ බවයි බාහිර රෝගී අංශයේ වෛද්‍ය සායන ඇතුළු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ප්‍රාදේශීය රෝහලක් ලෙස මෙය ඉදිකර තිබෙනවා රෝහලට ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේ ජනාධිපතිතුමා අතින් වෙනස් මතවාද ඇතත් පොදු කරුණකදී දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කිරීම යථාර්ථයේ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා අමාත්‍යවරයා සේ පැවසුවේ අද පස්වරුවේ කලුතර පැවති උත්සවයක් අමතමින් කලුතර චම්ලිපුර ප්‍රදේශයේ හයවන පටුමග කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව විවෘත කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංගල පද්මකුමාර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා ඒ පක්ෂවලට වෙනම දර්ශන තියෙනවා ඒ පක්ෂේ හිතනවා මේ ක්‍රමයට තමයි රටහදන්නේ අපි හිතනවා අපි කියන විදිහට තමයි රටහදන්නේ ඕවා අනාගතේ තමයි තීන්දුව කරන්නේ අපි කවුද හරි කියලා හද නිවි සමාජයට අපි එක්කව සමාජයට අපි වෙන්නේ ඊයේ මැතිවෙද අපි කොහොමද දැන් ඒගොල්ලෝ වෙනම ගියා අපි එක්කව පැත්තකින් ගියා ඒ පැත්තකින් ගියා එකම ගමනක් ගියේ යාපාලනය වී කරා ඒගොල්ලෝ මේක ගණන් කරා ගමන් කරා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ හෙට පසරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සමුළුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි. දැවැන්ත බලවේගයක් හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට එක්කව් වෙනවා ප්‍රධාන ආරාධිතයෙක් නැහැ මේ රටේ සිවිල් සමාජය තමයි ප්‍රධාන ආරාධිතයෝ විශාල ප්‍රශ්න වගේක් තියෙනවා අපි දිනාගත් දේවල් එක්කම ඊළඟට මේ රටේ දිනාගත යුතුව ඇති දේවල් ඒ සඳහා අපි මේ රටේ මේ ජන රජයේ ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අපි ආරාධනා කරලා තියෙනවා මේ රටේ විශාල වෘත්තීය සමිතිවලට වෘත්තීය ශාස්ත්‍රයන්ට තියෙන අභියෝග හා ප්‍රශ්න එදාට අපි එතුමන්ලට සංදේශයක් හැටියට බාර දෙන්න සූදානම් කරමින් තියෙනවා දහස් ගාණක් උතුරෙන් පමණක් හෙට දවසේ එනවා ඒක ඓතිහාසික පරිවර්තනයක් මම හිතන්නේ අවුරුදු 40කට පමණ පසුව මේ උතුරෙන් දැවැන්ත ජනතාවක් එන පළවෙනි අවස්ථාව කියලා සමායිති ව්‍යාපාරේ හා පෙරටුගාමි පක්ෂයේ සමාජිකයින් පිරිසක් අද බොරැල්ල මැගසින් බඳනාගාරයට පැමිණියා මෙහිදී මාධ්‍යට අදහස් දක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පැවසුවේ දේශපාලන සිරකරුවන් හමුවීම සඳහා තමන් පැමිණි බවයි. ඒ යුද්ධ වේලාවේ සැකකරුවන් කියලා අත්අඩංගුවට ගත්ත පිරිසක් තවමත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. සමහර අය ඉන්නවා මට හම්බුණ බන්ධනාගාරද අවුරුදු 19කට වඩා කාලයක් තිස්සේ කිසිදු චෝදනා පත්‍රයක් නැතුව කිසිම නඩුවක් නැතුව අවුරුදු ගණනක් මේ බන්ධනාගාරගත වෙලා ඉන්න අය. අපි අද ඔවුන් එක්ක සාකච්ඡා කරා ඔවුන්ගේ ප්‍රශ්නය රට ඉස්සරහට ගෙනිලා ජනතාව ඉස්සරහට ගෙනිලා ඔවුන්ව වහා නිදහස් කරන්න දේශපාලන සිරකරුවන් මේ රට පුරාම බන්ධනාගාර ඇතුළේ ඉන්න දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්න කියන බලපෑම තමයි අපි කරන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත් වීම අපි කරනවා ඉස්සරහට ජනතාව ඉස්සරහ ක්‍රිස්තු පූර්ව 400 දැනුම යනු ආත්මයට ජීවය දෙන ආහාරයක් ලෙස ප්ලේටෝ දැනුම සැරට විවර වී නැත නිදහසේ දැනුම ලබන්න දැනුම යනු නිදහසයි
ලඟදීම ඔබේ අත ළඟ. ඔබ එක්ව සිටින්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමගින්. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්දවාස් ගුණවර්ධන මහතාට ඇපඉල්ලා අද කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පත් ගොනු කෙරුණා. එය ඉදිරිපත් කරමින් ඔහුගේ නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා සමී රෝගියකින් පෙළෙන බවයි. සජින්දවාස් ගුණවර්ධන මහතා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු පත්නී රණවක මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. ජනාධිපති කාර්යාලයට අයත් වාහන දහසයක් භාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සජින්දවාස් ගුණවර්ධන මහතාට ඇප ලබා දීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළ බැවින් මහාධිකරණයට එම ඇප අයදුම්පත ගොනු කෙරුණා. එහිදී මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ සජින්දවාස් ගුණවර්ධන මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සවිස්තර වාර්තාවක් ජූලි 3 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම ඇපදීමට විරුද්ධ වන හේතුන් ඇතුළත් විරෝධතා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය රජයේ අධිනීතිඥවරයාට නියෝග කළා. මෙම ප්‍රතිශෝධන පැත්සම ලබන ජූලි මාස 17 වැනි දින කැඳවීමට නියමිතයි. මුන්දලම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඉවත් කරන්නයි බල කරමින් රෝහල් කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. රෝහල් කාර්යමණ්ඩලය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ මුන්දලම දිසා වෛද්‍ය නිලධාරීවරයාගේ ක්‍රියාකලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් අනතුරු උද්ඝෝෂණයට ගම්වැසියන්ද එක් වුණා. රෝහලේ කාර්යමණ්ඩලයට හා රෝගීන්ට එම වෛද්‍යවරයාගෙන් විවිධ අකටයුතුකම් සිදුවන බව මොවුන්ගේ චෝදනාවයි. එක දවසක් බෙහෙත් ගන්නාපු විට මට දුන්න මේ වගේ තුන්දුව. මේ තුන්දුව මෙතනින් බෙහෙත් ගන්න එන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම අපි රජයේ බෙහෙත් ගන්න එන තැනකින් මෙවැනි තුන්දුවක් නිකුත් කරන්න බෑ, අපිට අහවල් තැනට යන්න කියලා. චෝදනා එල්ලවන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගෙන්ද අප විමසීමක් කළා. ඔප්පු කරන්න කියන්නකෝ. ඒක මේ හොඳම පරිපාලනය කරන්න තමයි අපි උත්සාහ කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ කාවත් අනවශ්‍ය පරිදි මාරු කරලත් නැහැ, කාරවත් හැරස්මන් කරලත් නැහැ. උද්ඝෝෂණය පැවති ස්ථානයට පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පෝල් රංජිත් මහතා පැමිණියා. අනතුරුව රෝහල තුලදී සාකච්ඡාවක් පැවති අතර උද්ඝෝෂකයන් පැවසුවේ මේ ගැටලුවට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවයි. විසඳුමක් ලැබෙන තෙක් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට රෝහලෙන් පිටව යාමට ඉඩ ලැබුණේ නැහැ. අනතුරුව රෝහලට තාවකාලික දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයෙකු පත්කිරීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පිරිසට දැනුම් දුන්නා. ඔවුන් විසිර ගියේ ඉන් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු අද පැවති රැස්වීමවලදී පළ කළ අදහස් කිහිපයක් දැන්. දින 100ක් ඇතුළත අපි කොච්චර සහනයක් ජනතාවට ලබා දීලා තියෙනවද? ඒ ලබා දුන්න සහනයට විරුද්ධව තමයි අද මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොකද මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තාම ඉන්නේ අර පරණ මානසිකත්වේ. තාම අපච්චි එනකම් බලාගෙන ඉන්නේ. පරිපාලනය වේවා, පොලිසිය වේවා, කොතන හරි වේවා දූෂිතව පහුගිය කාලේ හිටියනම් ඒ අයව රකින්න නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකට ජනාධිපතිතුමා ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් උප ඇමතිකම් දු ජාතික ප්‍රතිපත්ති හදාගන්න. දැන් ඒක අමතක කළා ගමේ තක්කඩිය රකින්න දැනට සමහරපත් වෙච්ච මැතිඅමතුරු සූදානම් වෙලා ඉන්න. ගමට ලැබෙන ප්‍රතිලාභය වළක්වන්න තාමත් කටයුතු කරමින් ඉන්න. අපි ගිය අවුරුදු 5-6 යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ණය ආධාර ලබාගෙන අවශ්‍ය මහා මාර්ග වරාය ගුවන්තොට පොඩුවල් නිර්මාණය කරා. නමුත් දැන් වෙනකොට අපිට ඒ කාර්ය ඒ වේගයෙන්ම ඉස්සරහට ගෙනියන්න හැකියාවක් නැහැ. බොහෝ ණය අරගෙන තියෙන නිසා තවත් ණය ගන්න අපිට අපහසුයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ණය වෙනුවට ආයෝජන ලබා ගන්න. මං පාර්ලිමේන්තුවට ඇතුළු වුණේ එක හේතුවක් උඩ. කාන්තා නියෝජනය වැඩි කරන්න. අනිවාර්යම කාන්තා නියෝජනය. මේ පාර්ලිමේන්තුවේ මම 30ක් යනකම් ඒ සටනේ ඉඳලා අපේ විරුද්ධවාදී සමාජයට අපේම කණ්ඩායමෙන් ඇතුළු වෙනවා. හේතුව අර මනාප ක්‍රමය හරහා මොන ආකාරයෙන් හෝ එක්ක පාර්ලිමේන්තුවට පළක් සභාවට හෝ ප්‍රාදේශීය නගර සභාවට ඇතුළු වෙන්න තියෙන සටන නිසා. අපි කවුරුත් දන්නවා අපි දෙමාපියන් හැටියට
මේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනයට තමයි අපි මූලිකත්වය දෙන්නේ. අපේ අධ්‍යාපනයට මූලිකත්වය දෙනකොට මං හිතන්නේ අපේ දෙමව්පියන් බහුතරයක් මූලිකත්වය දෙන්නේ අර ගණිතය එවාගෙම විද්‍යාව ඉංග්‍රීසි වැනි විෂයන්වලට. ඉතින් අපි එවැනි මූලිකත්වයක් දෙන්නට අවශ්‍යයි මේ කලාවට. කලාවත් ඇත්තම අත්‍යවශ්‍ය විෂයක් බවට අපි කවුරුත් දන්නවා. ඒක මං හිතන්නේ කලාවෙන් තමයි මේ පුංචි ළමයින්ගේ අධ්‍යාපනයේ අර සංවේදීභාවය ඇති වෙන්නේ. නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද වලස් මුල්ලේ පැවති උත්සවයකට සහභාගී වුණා. වලස්මුල්ල ශ්‍රී විජයාරාම විහාරස්ථ දහම් පාසලේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක් පිරිනැමීම සඳහා මේ උත්සවය පැවැත්වුණා. අපේ වැඩසටහන්වල වැදගත් මංශය තමයි හිස්සතින් නෙමෙයි පන්සල්වලට ගියේ. හැම පන්සලකටම රුපියල් 50,000ක පරිත්‍යාගයක් රැගෙනයි ගියේ. සසුනට අරුණ වැඩසටහන, විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ක්‍රියාත්මක කරපු වැඩසටහන, පන්සලේ තියෙන අඩුපාඩුකම් ඌනතාවයන් මොනවද, මෙන්න මේවා හොයාගෙනයි මම පන්සලක් පන්සලක් පාසා යන්නේ. දැන් තියෙන පන්සල් වටවන්දනාව යන්නේ මොනවටද? අගමැතිකම ගන්න. අද ක්‍රියාත්මක වෙන විහිළු සහගත ව්‍යාපෘතිය මුළු රටටම ලැජ්ජාවක්. දැන් විමර්ශන. රජයේ ඉඩමක මුල් දීමනාකරුගේ ඇවෑමින් අදාළ ඉඩමේ පසු අයිතිය හිමිවිය යුත්තේ කාටද යන්න පිළිබඳ රජයේ ඉඩම් කාර්ය පටිපාටියේ සඳහන්ව තිබේදී හා එම උපදෙස් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් අවබෝධ කර නොගැනීම සැලකිල්ලටගෙන ඉඩම් කොමසාරිස්වරයා සරල සිංහලෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා මොහුගේ හිමිකමක් උදුරාගෙන ඇති බව විමර්ශන ඉකුත් මැයි මස 11 වෙනිදා අනාවරණ කළා. මම නැති වෙලා දැන් අවුරුදු දෙකක් විතර වෙන්න එනවා. ඒ අවුරුදු දෙකක් වෙන්න වෙලා අපේ ලේ ඉඳලා මම ප්‍රාදේශීය ලේකම්තුමාට මම ලිවිං අම්මගේ මරණ සාතිකේ මේවා තේරම ඉදිරිපත් කරා. මාසයකට හතර පාරක් වගේ මම ඇවිල්ලා තියෙනවා මහත්වරු මේ වැඩේට. මේ වෙනකන් කිසිම නැහැ ප්‍රතිචාරයක්. නෝක තමයි අපිට වෙන අසාධාරණ මේ අම්පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්ය. මුල් දීමනාකර වූ මොහුගේ පියාගේ ඇවෑමෙන් මවට හිමිවන අම්පාර වාවින ප්‍රදේශයේ වූ මෙම කුඹුරු ඉඩම එම මවගේ ඇවෑමෙන් පවුලේ වැඩිමල් පිරිමි දරුවා වන මොහුට නිරායාසයෙන් හිමිවිය යුතුයි. මන්ද එය රජයේ ඉඩම් කාර්ය පටිපාටියේ සඳහන් නිශ්චිත නිරවුල් විධිවිධානයක්. එසේ තිබියදී ප්‍රශ්නගත ඉඩම වෙනත් පිරිසකට භුක්ති විඳීමට ඉඩදී ප්‍රාදේශීය ලේකම්වරයා එම ආරවුල අධිකරණයේ හමුවේ විසඳා ගන්නා ලෙසට මොහුට දැනුම් දී ඇති බව විමර්ශන අනාවරණ කළා. එහිදී අවධාරණය කෙරුණේ පවතින එකම ආරවුල ප්‍රාදේශීය ලේකම්වරයා රජයේ ඉඩම් කාර්ය පටිපාටියේ විධිවිධාන බලාත්මක වීමට ඉඩ නොදීම බවයි. ඉකුත් සඳුදා මොහු ප්‍රාදේශීය ලේකම්වරයාව නැවත හමුවන්නේ ගැටලුව විසඳාලිය යුතු බවට දැනුම් දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයේද ඉඩම් අමාත්‍යවරයාද එවූ ලිපි අතතිවයි. මේ මහජන හිතයිෂී රාජ්‍ය සේවාවේ නව මුහුණුවරද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. ජූනි මාස 23 වනදා ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතියද ලැබී ඇතයි නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම් විමලසිරි පෙරේරා මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජූනි මාස 23 වනදා සිට 29 වනදා දක්වා කාලය ජාතික නිවාස සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. 1979 ජූනි මාසයේ 23 තමයි මේ සහභාගීත්ව නිවාස වැඩසටහන් ක්‍රමයේ උච්චතම
මේ නිරත වෙච්ච නිලධාරීන් වර්තා කරන ආකාරයට උපරිම මට්ටමකට එළඹි දිනයක් තමයි මාසයක් තමයි ජූනි මාසෙ විහිතුම් වෙන දින. එහි අධ්‍යක්ෂීම් මේ අපට වඩා ඒට සම්බන්ධ වුණු අය දන්නවා. ඒ අනුව ජූනි මාසෙ විහිතුම් වෙන දින ජාතික නිවාස දිනය ලෙස කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. සහභාගීත්ව නිවාස සංවර්ධනයේ තමයි වර්තමානයේ ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන වැඩසටහනේ මූලික ක්‍රියාවලියේ හැටියට ඓතිහාසිකව ඔප්පු වෙලා තිබෙන්නේ. මේ දිනය මුල්කට විශේෂ ජාතික නිවාස කොඩියක් ප්‍රකාශයට පත් කරනවා. කොඩිය අලවිය, ඒ වගේම සෙවන අරමුදලට එක්රැස් කරන මුදල්, ඒ ප්‍රදේශයේම නිවාස අවශ්‍යතාවය පවත්නා පුද්ගලින්ගේ නිවාසාර්ථය සපුරාලීම සඳහා දායක කරගන්න ලබන්නේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළ DNA පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නැමැති බවයි. එමෙන්ම ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසුවා. සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවට පොලිසිය සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය සැකකරුවන් ජූලි 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 1988 අධිනීතිඥවරයෙක්, 1998 2001 යාපනය උපනගරාධිපති සහ නගරාධිපති, 2001 දෙමළ ජාතික සන්ධානයෙන් මැති සභයට, 2006 නොවැම්බර් 10 නරහෙන්පිට මාතාපාරේදී වෙඩි ප්‍රහාරයක්. නඩරාජා රවිරාජ් වෙඩි ප්‍රහාරයට ලක්ව මිය යයි. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කර වසර 8ක්. හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සමග වතලදී අත්අඩංගුවටගත් සැකකරු සඟවා තිබූ රුපියල් ලක්ෂ 65ක් පොලිසිය බහරයටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසේ පසුගිය 14 වෙනිදා සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම අනුව එම මුදල් සොයාගත් බවයි. හැඳල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මුදල් තොගය සොයාගත් බවත් තවත් හෙරොයින් ග්‍රෑම් 20ක්ද සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. එම කාර්යාලය සඳහන් කළේ සැකකරු තවදුරටත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි. මත් උවදුරින් රට බේරා ගැනීමේ උත්සාහයට දායක වීමට Newsfirst මේ වන විට දීප ව්‍යාප්ත වැඩසටහනක් සූදානම් කර තිබෙනවා. ලබන 26 වෙනිදා යාපනයෙන් එම වැඩසටහන ආරම්භ වන්නේ සිරස ශක්ති Newsfirst හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයද ඒකාබද්ධවයි. මත් උවදුර පිටු දකිමු. ජාතියේ වගකීම ඉටු කිරීමට අප සූදානම්. ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන පළමු අදියර ජුනි මාස 26 27 28 දිනවල උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්ක තුල, දෙවන අදියර දකුණු පළාත, තුන්වැන්න මධ්‍යම පළාත, සිව්වැන්න නැගෙනහිර පළාත, මත්ද්‍රව්‍ය රටටත් නිවසටත් ඔබට සිරස ශක්ති Newsfirst අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග කරන ප්‍රජා සත්කාරයක්. ආසියාවේ කාලගුණයේ වෙනසක් ඇති වී හැකි බව ඇකිව් වෙද වෙබ් අඩවියේ දැක්වෙනවා. කාලගුණිතා දෙපාර්තමේන්තුව පැවසුවේ වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් විටින් විට බලාපොරොත්තු විය හැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සර් ජයසේකර මහතා පැවසුවේ දවසේ ඕනෑම වේලාවක විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි. නිරිතතික මෝසම් වැසි සමග වැඩි වර්ෂාපතනයක් නොලැබුණද වගා සඳහා අවශ්‍ය පරිදි වැසි ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළා. කෙසේවිතත් අද දහවල් නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වුණේ දිවයිනේ නිරිතතික කොටසේ පවතින වැසි සහිත කාලගුණය අද සිට තරමක් අඩුවන බවයි. දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිස්සින් හමන තද සුළන් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ වාර්තාවේ සඳහන්. මේ අතර ආසියාවේ කාලගුණයේ වෙනසක් ඇති විය හැකි බව පවසන ඇකිව් වෙද වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඉන්දියාවේ මෝසම් වැසි ආරම්භ වී ඇති බවයි. එය අනුව සති අන්තයේදී දැඩි වර්ෂාපතනයක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම බලාපොරොත්තු විය හැකි බවද එහි සඳහන්. අදත් ඉන්දියාවේ මට්ටුංගා, අන්දේරි, කර්ලා ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතින අතර ජලකෙලින් තත්ත්වයක්ද වාර්තා වී තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ 2500කට වැඩි ඉන්දියානුවන් පිරිසකට මරු කැඳවූ උෂ්ණාධික කාලගුණයෙන් පසු මෙලෙස වැසි සහිත කාලගුණයක් ඉන්දියාවට බලපැවැත්වෙන බවයි.
පසුගිය දිනවල ඇතැම් ප්‍රදේශවල සෙල්සියස් අංශක 47ක පමණ පැවති උෂ්ණත්වය මේ වන විට බොහෝ පහත බැස ඇති අතර එය සෙල්සියස් අංශක 26ත් 29ත් අතර අගයක් ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අපට ගෝිතං කරන්න මේ වන ආලින්ගේ ප්‍රශ්න එකක්. බීමට සුසු ජලය අපිට නෑ මේ වෙනකොට. දැනට මේ තියෙන අධ්‍යාපන ක්‍රමයට උගන්වන්න ගුරුවරු අපේ පාසල් වලට මේ වෙනකොට නෑ. වැවෙන් පොම්ප කරලා අපි බොන්න වතුර තියෙන්නේ. කිසිසේත් මෙතින් බොන්න සුසු තස්සක නැහැයි කියලා මේ නිර්දේශ කරලා තියෙනවා. තිරිය මිනිසුන් උදෙසා. News First කම්මැත්ත. ජූනි 26දා සිකුරාදා සවස 3ට. හම්බන්තොට ගුරුදාන කැටෙන් බව ප්‍රදේශ කිහිපයක සිදු රියානතුරු වලින් පුද්ගලින් දෙදෙනෙකු මියගොස් සිව් දෙනෙකු තුවාල ලැබුවා. පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවන් කන්ද ප්‍රදේශයේ සිදු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. යතුරු පැදියක් ලොරි රථයක් පසු කර යාමට උත්සාහ කළ අවස්ථාවේදී යතුරු පැදියේ එම ලොරි රථය ගැටී තිබු අතර එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකට යට වී තිබුණා. අනතුරෙන් මිය ගියේ මොරවන් කන්ද ප්‍රදේශයේම පදිංචිව සිටි 21 හැවිරිදි විරාජ් ප්‍රියංකර සහ 24 හැවිරිදි චරිත් බුද්ධික නැමැති තරුණයින් දෙදෙනෙක්. කොළඹ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ වැව ඉදිරිපිටදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලොරියක් මාර්ගය හරහා පෙරළී යාමෙන් අනතුරක් සිදු වුණා. ඉන් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායකයා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රියගල මන්සන්ධිය ආසන්නයේ අද පෙරවරුවේ තවත් අනතුරක් සිදු වුණා. බස් රථයක් පසු කර යාමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් එම බස් රථයේම ගැටි ප්‍රපාතයකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයා වටවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාවලපිටිය මහරෝහලට මාරු කර යවා තිබෙනවා. ගනේමුල්ල කඩවත ප්‍රධාන මාර්ගයේ කොස්සින්න හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු තුවාල ලැබුවා. අද රාත්‍රියේ සිදු මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වර්ෂය තුළ බස් ගාස්තු සංශෝධන නොකරන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම්බඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යංශය අද පැවති මාධ්‍යමුවකට සහභාගී වෙමින්. මෙවර ජූනි මාසයේ අන්තිමට වන සංශෝධනය සඳහා කළ අපි තීරණයකට එළඹලා තියෙනවා. 2015 මැයි මාස අවසන් වන විට පැවති වෙළඳපළ මිල ගණන් අනුව අපි අන්තිමට බස් ගාස්තු සංශෝධනය කරේ 2015 ජනවාරි 22 වෙනිදා. එදායින් පසු ඩීසල් මිල වෙනසක් වී නැත, ටයර් මිල වැඩි වී නැත, ලීසින් පොලි අනුපාතය අඩු වී ඇත. සම්බන්ධව බස් හිමියන් සමග සම්ගම්මක අපි සාකච්ඡා කරා. 2015 ජනවාරි මාසයේ දුන්න බස් ගාස්තු අඩුවීම එහෙම තියන්නත් කිසිම සංශෝධනයක් නොකරන්නත් අපි එකඟත්වයකට පැමිණලා ඉන්නවා. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ ටේබල් ටෙනිස් තරගාවලියේ බාලකංශෙන් රන් පදක්කම හිමි කරගත්තා. මේ අතර ශ්‍රීමත් ජෝන් ටාබඩ් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මීගමුව මාරිස්ටලා විද්‍යාල කණ්ඩායම සමත් වුණා. එහි බාලිකාංශයේ ශූරතාව හිමි කරගත්තේ වලලේ රත්නායක මධ්‍ය විද්‍යාලය කණ්ඩායමයි. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දින තුනක් පැවති 85 වෙනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද අවසන් වුණා. තරගාවලි වාර්තා 12ක් මෙවර තරගාවලියේදී බිඳ වැටුණු අතර අද දිනේදී වාර්තා 2ක් බිඳ වැටුණා. වෙන්නප්පුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ එල්පීජී ධනංජය වයස අවුරුදු 20 බාලකංශයෙන් මීටර 15.57 දක්ෂතාවක් දක්වමින් තරගාවලි වාර්තාවක් පිහිටුව අතර කොටහෙන ශාන්ත බෙනඩික්ට් කණ්ඩායම වයස අවුරුදු 18 බාලක මීටර 404 සහය දිවිමේ ඉසව්වේ වාර්තාව තමන් සතු කරගත්තා. මෙවර තරගාවලියේ වයස අවුරුදු 25 නව තරගාවලි වාර්තාවක් පිහිටෝ මේගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ විදූෂා ලක්ෂාණි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා. ඇය ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩිකාවයි. අද තුන්බිම ඉසව්වෙන් තරගාවලි වාර්තාව අලුත් කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ එල්පීජී ධනංජය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කණ්ඩායම බාලිකාංශයේ අනුශූරතාව හිමි කරගත් අතර සමස්ත තරගාවලියේ ලකුණු 212ක් ලබාගත් වලල ඒ රත්නායක විද්‍යාලයේ කණ්ඩායම බාලිකාංශයේ ශූරතාව දිනාගත්තා. බාලකාංශයේ අනුශූරතාව කොටහෙන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කණ්ඩායම හිමි කරගනිද්දී ශූරතාව හිමි කරගත්තේ ලකුණු 227.5ක් ලබාගත් නීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ කණ්ඩායමයි. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රකාශය අවසන් වනවා. සුබ රාත්‍රියක්.
අයිබෝවන්.